මාර්ගගත කමියෝසි පවත්වනවා මේ කොවිඩ් 19 වසංගත හේතුවෙන්. ඉතින් මං හිතන්නේ හැමෝම දන්න ඔක්තෝබර් 1 වෙනිදා කියන්නේ ලෝක ළමා හා වැඩිහිටි දිනය. ඉතින් මේ පිළිබඳව අපි ඉතිහාසය පැත්තෙන් අරන් බැලුවොත් 1957 ජූනි මාසයේ 2 වෙනි සතිය ඉරිදා දවසක තමයි ડોક્ટર චාර්ල්ස් ලියනාඩ් ප්‍රථම වරට මේ ළමා දිනය ගැන අදහසක් ලෝකෙට ඉදිරිපත් කරන්නේ. එතුමා ඉස්සලා මේ ලෝක ළමා දිනයට නම් තියන්නේ රෝස් ඩේ, එහෙමත් නැත්නම් රෝසමල් දිනේ කියලා. මොකද අපි සාමාන්‍යයෙන් දන්නවා ළමයි කියන්නේ මල් වගේ කියලා. පසුව මෙතුමා තවත් කල්පනා කරලා ඊද දවසක මේ දිනේ ආරම්භ කරන හින්දා ෆ්ලවර්ස් සන්ඩේ කියලා කියනවා. වර්තමානයේ වෙනකොට මේ නම තවදුරටත් වෙනස් වෙලා චිල්ඩ්‍රන්ස් ඩේ, එහෙමත් නැත්නම් ලෝක ළමා දිනේ විදිහට වෙනස් වෙලා තියෙනවා. ඒ අනුව මේ විදිහට 1957 දී අදහසක් ඉදිරිපත් වුණාට ලෝකෙ ප්‍රථම වරට මේ ලෝක ළමා දිනේ සමරන්නේ 1920. ඒ තමයි තුර්කිය කියන රටේ. 1920 අප්‍රේල් 23 ඉඳන් තුර්කියේදී මේ ලෝක ළමා දිනේ සමරනවා. ඒත් මේක සුළු පිරිසක් එකතු වෙලා තමයි සමරන්නේ. අනතුරුව 1925 දී ලෝකෙ තවත් රටවල්වල මේක සමරන්න පටන් ගන්නවා. ඒත් මේක බොහොම ප්‍රාථමික මට්ටමක පැවැත්වෙන උත්සවයක් විදිහට තමයි පිළිගන්නේ. නමුත් 1929 වෙද්දී තුර්කියේ ඉන්න ජනාධිපතිවරයා විසින් මේක අන්තර්ජාතික මට්ටමට රැගෙන යන්න පුළුවන් උත්සවයක් විදිහට ප්‍රසිද්ධියට පත් කරලා සමරනවා. මේකට එතුමාගේ සහභාගිත්වයද ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි දරුවන්ට තෑගි බෝග ප්‍රදානය කිරීම, නව අර්ථයක් ලබා දීම වැනි දේවල්ද මේ උත්සවයේදී එතුමා කරනවා. ඊට පස්සේ 1950 කියන වර්ෂයේදී රටවල් රැසක්, ඒ කියන්නේ අන්තර්ජාතික මට්ටමේ වශයෙන් විවිධ දින යොදාගෙන රටින් රට වෙනස් විදිහට ලෝක ළමා දිනේ සමරනවා. ඊට පස්සේ 1954 දී යුනයිටඩ් කිංඩම්, එහෙමත් නැත්නම් එංගලන්තයේදී මේ ලෝක ළමා දිනය ලෝකේ පුරාම ව්‍යාප්ත වෙන විදිහට සමරනවා. මේ යුනයිටඩ් කිංඩම් කියන්නේ වර්තමානයේ අපි දන්නා යුනිසෙෆ් කියලා සංවිධානයක් තියෙනවා. මේ සංවිධානයට ලෝකෙම අයිති වෙනවා. ඉතින් මේ සංවිධානයට අනුබද්ධිත ආයතනය තමයි UN, එහෙමත් නැත්නම් United Nation කියන සංවිධානය. පහුවෙද්දී ලෝක රටවල් 190කට, ඒ කියන්නේ මේ වෙද්දී ලෝක ළමා දිනය මාසවල විවිධ දිනවල ලෝකයේ විවිධ රටවලට ලෝක ළමා දිනේ සමරද්දී මේ යුනයිටඩ් නේෂන් කියන සංවිධානය ඔක්තෝබර් 1 වෙනිදා ලංකාවට ලෝක ළමා දිනේ සමරන්න යොදා ගන්නවා. ඒ විතරක් නෙමෙයි, මේ යුනයිටඩ් නේෂන් කියන සංවිධානය ලෝක ළමා දිනය, වැඩිහිටි දිනය, කාන්තා දිනය වගේ තවත් දින විවිධ දිනවල ලෝකයේ විවිධ රටවල සමරන්න යෝජනාවක් ඉදිරිපත් කරනවා. ඒ අනුව ලංකාවේ ඔක්තෝබර් 1 වෙනිදා ලෝක ළමා දිනයයි වැඩිහිටි දිනයයි මේ දින දෙකම එකට සමරනවා. ඉතින් මේ 2021 පල්ලෙල ජාතික මහාවිද්‍යාලයේ මාර්ගස්ථ ක්‍රමයට පැවැත්වෙන ලෝක ළමා දින සැමරුම් උත්සවය. ඉතින් අපි පළමුවෙන්ම පළාත් ගීතය ගායනා කරලා ඉමු. अभिवंदित भूमि शाख सिंह की विदित भूमि उदार दिल भूमि विजय भूमि उदार दिल भूमि विजय भूमि
भूमि देश देश अभिवंदित भूमि शाक्य सिंह की मितेद पे भूमि उदार दिल भूमि कादिर देवी मिरक वरनाई अभिवंदित भूमि शाक्य सिंह निमितेद पे भूमि उदार जल भूमि भूविज भूमि उदार जल भूमि भूविज भूमि उदार जल भूमि आचार्य मंडल गौरवनीय आराधनीय मे सदा संबंध में दिनुषा सोयरे लास्ट वेला इन्नवा गौरवनीय स्वामी महासेगें पल्ले वाले विद्यालय गौरव विद्वानपति तुम्हें පළවෙනි විද්‍යාලයේ ගුරු මෑණිවරුන්ගෙන්ද ගුරු පියවරුන්ගෙන්ද අවසරයි 2021 ලෝක ළමා දින වැඩසටහනට පැමිණෙන ඔබ සියලු දෙනා පිළිගැනීමටයි මට ස්තුතිවෙන් පැවරී තිබෙන්නේ එසේනම් මෙම වැඩසටහන සඳහා සහභාගී වුණු ඔබ පළවෙල විද්‍යාලයේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ගෞරවණීයත්ව පිළිගන්න ලබනවා ඒ වගේම පළවෙල විද්‍යාලයේ නියමුවා වන ගරු විදුහල්පතිතුමිය ගෞරවණීයත්ව පිළිගන්නවා එසේම පළවෙල විද්‍යාලයේ ගුරු මෑණිවරුන් ගුරු පියවරුන් සාදරයෙන් යුතුව පිළිගන්නවා ඒ වගේම පාසලේ සියලුම මගේ සහෝදර සහෝදරීන් සාදරයෙන් යුතුව පිළිගන්න ලබන ස්තුතියි මීළඟට එදී තිබින්නේ මාගස්ත ප්‍රමිතණු පාත්‍ර ලබන ලෝක නමගේ සැමරුම් උත්සවයේ පහන් දැල්වීමටයි हरी
පොල්තෙල් පහන් දැල්වීම සඳහා දැක්වූ ඔබගේ සහයෝගයට බෙහෙම් ස්තුතියි. මීළඟට ආරාධනා කර සිටිනවා අපගේ ගරු ඉදුවල්පතිතුමියට මේ වැඩසටහනට එතුමියගේ වදනක් එකතු කරන ලෙස. සුබ දවසක් සියලුම දෙනාට වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ සුබ රාත්‍රී උදා වෙන මොහොතේ. විද්‍යාලයේ අධ්‍යාපන සංවර්ධන නියෝජ්‍ය විදුහල්පති මගේ ආදරණීය නියෝජ්‍ය විදුහල්පතිතුමා ඉතාම ආදරයෙන් ගෞරවයෙන් මේ වෙලාවේ පිළිගන්නවා. එද නමස්කාර කර අපිටම මට මේ වෙලාව වචනින් කියන්න බැරි අප්‍රමාණ සතුටක් හම්බුනේ. අන්තනි පෙර සංසාරයේ වහන්සේ මට සහෝදරෙක් නැති නෑ එක්කින් නැති අසනීපතත්වයෙන් පසු වෙන නිසා වහන්සේගේ යෝජනාව මම හිතන්නේ මේ ස්ටූම් තාක්ෂණයේ යුද්ධේ නව විදිහට ළමයිට දැනුම බෙදා ගන්න අවස්ථාව වාසල් ක්‍රියාකාරකම් වලදී වගේ මේ අවස්ථාව උදා වීම සම්බන්ධයෙන් මට මගේ ගෞරවණීය ස්තුතිය පළමුවෙන්ම මම ප්‍රකාශ කරන්න තමයි ඊළඟට කතාව පටන් ගන්නෙ. මද වෙලාවක් අපිට තියෙන නිසා ඒ වෙලාවත් එක්ක අපි යන්න ඕනි. ඉතින් මේකට අද දවසේ සම්බන්ධ වෙන ආදරණීය ආදි ශිෂ්‍ය පාසලේ සිටින ශිෂ්‍ය ශිෂ්‍යාවනි, ආදරණීය ගුරු මහත්මාතුමනි, නියෝජ්‍ය විද්‍යාලපති මහත්මාතුමනි, අංශ ප්‍රදාන ගුරු මහත්මාතුමනි, ශිෂ්‍ය නායක නායිකාවනි, දූදරුවනි, දෙමාපියනි, මේ වැඩසටහන සූම් තාක්ෂණයේ උත්තේ සවන් දෙන සියලු දෙනාගේම මේ විලාවේ අවසරයි. ඔබ දන්නවා මේ ලෝක ළමා දිනය මේ වසරේ වගේම ගියවසරෙත් අපිට හරියට සමරන්න නෑ. අපි ඒක අපේ අවාසනාවක් විදිහට තමයි සලකන්නේ. අපි හැමදාම දරුවෝත් එක්ක ඉන්නේ කණ්ඩායමක්. නමුත් අපිට තියෙන අපේ ගැටලුවත් එක්ක, සාධාරණ ගැටලුවක් එක්ක අපි අවුරුදු 24ක් පුරාවට දුක් විඳා. හැබැයි ඒක ගැන අපි හිතන්නේ නැතුව අපි හැමෝම ඉන්නේ අපේ දරුවෝ ගැන. ඒක මම හිතන්නේ දිනවා පුතාවෝ ගන්න කාරණාවක්. නමුත් මේ වෙලාවේදී මෙහෙම හරි අපි දරුවෝ සීගන්වල මේ අවස්ථාව උදා කරන්නට මේ සූම් තාක්ෂණයේ උදේ අපිට ශක්තිය ධෛර්යය ලබා දුන්නේ අපේ ආදරණීය හාමුදුරුවෝ. ඉතින් මම අද වැඩ කටයුතු වලදී මට බෙහෙවින්ම ශක්තියක් දුන්නේ මගේ ආදරණීය හාමුදුරුවන්ගේ වැඩසටහන මග හරින්න පුළුවන් හැකියාවක් නැහැ. ඒක හින්දා සර් මම මේ වැඩසටහනට නැතුව මම පාසලේ පවත්වන වැඩසටහන සම්බන්ධ වෙනවා කියන එක එතුමා බොහොම ආශිර්වාද කරා මට මේ වෙලාවේදී. පුදුමාකාර විදිහට සතුටු වුණා. ඉතාම හොඳයි කියන එක මේ වෙලාවේ ප්‍රකාශයට පත් කරා. ඉතින් අපි මේ ලෝක ළමා දිනය අපිට වසර දෙකක් තිස්සේ අහිමි වෙලා යන මොහොතේ අපේ හාමුදුරුවෝ අපි ටික එකතු කරගෙන අපිට පුළුවන් කාලෙට මට ලොකු උදව්වක් ශක්තියක් මේ වෙලාවේ උන්වහන්සේට දෙන්න හැකියාවක් තිබුණේ. මම මද වශයෙන් සුවේ ලැබෙමින් ඉන්නේ අසනීප ගත්තේ. කෙසේ වෙතත් ලොකුවට කතා නොකරත් වචන දෙකක් කිය යුතුයි කියලා හිතනවා. අපි දන්නවා දැන් ලෝකේ අපි ඉස්සෙල්ලා සවන් දුන්න කතාවේදී ලෝකේ 190ක් රටවල් මේ දරුවෝ සීගන්නන වෙලාවේදී බොහෝමයක් මේ වෙලාවේ පාසල්වල අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ උත්සවයක් පවත්වන නැත්තන වෙලාවක පල්ලේවිල විද්‍යාලයේ වැනි ග්‍රාමීය කුඩා පාසලක දරුවන්ට මේ තාක්ෂණයේ මේ අවස්ථාව ලබා දුන්නේ අපේ හාමුදුරුවෝ. ඉතින් උන්වහන්සේගේ නැනගුණ තවදුරටත් වර්ධනය වෙන්නට ශක්තිය ලැබෙන්නද කියලා මම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරන ගමන් අපි දන්නවා මේ වෙලාවේ ළමයි වෙනුවෙන් අපි පාසල තුර කටයුතු කරන්නේ කොහොමද කියලා. ඉතින් අපිත් ඇත්තටම අර මට මතක් වෙනවා මෙහෙම කියනකොට කතාවක් රුසියානු සාහිත්‍යයේ ගුරු ගීතේ කතාවේ දුෂාන් කියන ගුරුවරයා රුසියානු විප්ලවයේ අවසන් වෙලා දරුවන්ට නැනගුණ දෙන්න උගන්වන්න උත්සාහ කරන වෙලාවේ දැඩි පීඩනයට ලක් වෙලා ඉන්න දරුවන්ට දුෂාන් කියන ගුරුතුමාට හමු වෙනවා ඇල්ティーනා කියන ශිෂ්‍යාව. ඉතින් ඒ ඇල්ティーනා කියන ශිෂ්‍යාව අනේක විදින දුක් කම්කටොළු ගන්න හිතලා තමයි මේ ගුරු ගීතය කියන එක මම හිතන්නේ ශ්‍රී ලංකාවේ නැන මඩති වැව්පා මුල වැව්පායේ කියන ගීතය තුලින් ඒ අදහස තමයි දෙන්න ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් ඒක මම මේ අපහසු වෙලාවකුණත් ඒ චූටි කරුණු ටික මතකයට ගත්තා, එකතු කරගත්තා. ඉතින් ඒ தත්ත්වය තුල තමයි අපි මේ ගුරුවරු ආමන්ත්‍රණය කරන්නේ, දරු ආමන්ත්‍රණය කරන්නේ, වැඩිහිටිය ආමන්ත්‍රණ කරන්නේ. ඒ එකම පොදුරටත් මට මතක් වෙනවා මේ වෙලාවේ හාමුදුරුනි ඔබ වහන්සේ ඉතින් අපිට වඩා ටිකක් දැනුම සොයාගෙන යන කෙනෙක්. නමුත් අපි දන්නවා මේ මම
මට ගීතයක් මම බොහොම ආසාවෙන් තමයි ළමයි වෙනුවෙන් ඉදිරිපත් කරන්න ඉස්කෝලේ මම වැඩසටහනක් තිබ්බා වුණත් බොහොම කැමැත්තෙන් ඒක මගේ සෞන්දර්යාත්මක හැකියාව දක්ෂතාවය වගේ දරුවෝ සතුටු කරන්න කියන ගීතයකින්ද මට මේ විරාවේ විශේෂයෙන්ම උගුල පොඩි ආබාධයක් තියෙන නිසා ඔයගොල්ලන්ට තේරෙනවා ඇති කතා කරනකොට හැබැයි මම ඒක නිසාම යොදාගත්තා සුනිල එදිරිසිංහ ගායනා කරන සංගීතයේ සැපයාගත්ත මීට අවුරුදු ගණනාවකට පෙර අපෙන් අපිට අහිමිලා ගිය දීපති රජ මුනිදාස කුමාරතුංගයන්ගේ ගීතයක් මම මගේ පුතාට කියලා සංගීතයේ සැපයලා ඒකට ඔබට ඒ රස වින්දනය ලබන්න අවස්ථාවක් මේ විලාවේ ලබා දුන්න මම මගහැරියේ නෑ මට ඒක මගහැරින්න පුළුවන් හැකියාවක් නැති නිසා හින්දා අපි දන්නවා සැබතුටක් ඒ හින්දා එසේ කියමින් මගේ කතාව අවසන් කරමින් සියලු දිනාටම සුභම සුභ ලෝක ළමා දිනයක් ප්‍රාර්ථනා කරමින් සුභම සුභ වැඩිහිටි දිනයක් ප්‍රාර්ථනා කරමින් මම නිශ්ශබ්ද වෙනවා ඔබ සියලු දිනාටම බොහොමත්ම ස්තුතියි रत्नायक गुरुतुमी महाराज सतर काला उत्पल
නර්තනය හා එක් වූ ඔබ සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි. සුනිල් එදිරිසිංහ මහතාගේ ළමා කාලය අකුරටහු ගීතය ගායනයට මේ මාගේ ඇරයුම අප විදුහලේ විදුහල්පතිතුමියගේ පුතනුවන්ටයි. කල ඔබ වැනි දරුවෝ ඉගෙන අකුරු මරු මෙරුවෝ අලස වැ අකුරු වැරුවෝ නම ගම සමගින් දිරුවෝ වලම ගෞරවනීය විදුහල්පතිතුමියට ඉක්මන් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන අතර
විදුහල්පතිතුමියගේ අසනීප තත්ත්වයෙන් පිළන බැවින් එතුමිය වෙනුවෙන් මේ වැඩසටහනට මේ ගීතය ඉදිරිපත් කර මගුතුනුවන්ට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර මීළඟට බණ්ඩාර මෑණිගේ ගුරුතුමිය විසින් ඉදිරිපත් කරනු ලැබූ නිසිදස් කව්‍ය පිරිසෙන්ගේ යන්න විසි එක දහයයි එක දින සමරණ වැඩි හිටි ළමාදි සෞසි පිරි සුබම සුබ දිනක්නට පතන පයට පෑගි පයද රිදවන බුරලු කැටයක් මම වෙලා මිනිස්කම පිරි නැඟ මෙන් දෙසි පලිඟු මැණිකක් වන්න හෙට දිනේ පුංචි දියණියනේ පුංචි පුතනුවනි බුරුන් දෙගරුන් දෙනවාමිනි එකින් එක අමුණා ඔබේ ගෙලවට පැළඳ ගමුමෙන රන් උයෙන් ලෙසිනා පුංචි දියණියනේ පුංචි පුතනුවනි පහන් තරුවක්සේ මග කියා දෙන වාලුකා කතරේ පෙරගමන් කරුවකු වන්න ඔබ දැයේ හෙට දිනේ පුංචි දියණියනේ පුංචි පුතනුවනි ළමා දිනය සමරන අද දින වැඩිහිටි දිනයයි හෙට දින සමරන්නේ වාරු නොමැති හෙට දිනට ළමාවිය සවිමත් අවියක් කරගනු අදිටනිනේ පුංචි දියණියනේ පුංචි පුතනුවනි ඉදිරිපත් කිරීම ඩී.එන්. බණ්ඩාරමිනිකා ගුරුතුමිය සුපුන් පටන් ගන්න ඊළඟට
ඔබ සියලු දෙනාටම බෙහෙවින් ස්තුති. සුදතා අත්තනායක මහත්මිය විසින් ගායනා කරන නුවන් තොටිල්ලේ සඳ සැතපෙනවා යන ගීතයේ ගායනයට මාගේ මේ ඇරයුම පළවෙනි විද්‍යාලයේ වීරසිංහ ගුරුතුමියටයි.
එම ගීත ඉදිරිපත් කරන ලැබූ පල්ලිවල විද්‍යාලයේ සංගීත ආචාර්යණිය වන මගේ මෑණියන් හට මාගේ ස්තුතිය පුද කරන අතර මීළඟට අනුරාධා ගුරුමෑණියන් විසින් ඉදිරිපත් කරන ලබන නිසදෙස් කවි දස් අධ්‍යාපනයේ මලගම දින සති මාස අවුරුදු ගණන් ගෙවි ගොසි උපන් උපන් දැයේ දරුවන් දැනුමින් හැකියාවෙන් ආපස්සට ගොසි ඇති හැකියාවට ඔන්ලයින් නැති බැරි අයට දුක් සුසු නොපෙනුනේ කාට හෝ ඒ අතලොස්සක් ඌවෝ එදා වේල් සරිහරි කරගන්නට අපමණ වෙහෙසනා වුන්ට කොයින්ද ස්මාර්ට්ෆෝන් ලොකු දරුවට ඔන්ලයින් ලු පියා කීවේ හැඬු කඳුලින් ගෙනත් මාවතට දුන් පරණ පුංචි ෆෝන් එකෙන් අහෝ කෙසේ සකසා දෙන්නද ඔන්ලයින් අනුරාධා පියසේන ගුරුතුමිය අනුරාධා ගුරුතුමිය විසින් ඉදිරිපත් කළේම නිසදස් කවලට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා අතර ගායනා කළ මහත්කාට බෙහෙම ස්තුති මීළඟට මේනකා ගුරුතුමිය විසින් ගායනා කරලද ගීතය අපරිසනේ me
අවදීන් යා යුතු බව දනිමි නිරතුරු නොවන සිතරණේක නුවණින් අවදීන් යා යුතු බව දනිමි මේනකා ගුරුතුමියට බෙහෙවින් ස්තුති. එසේනම් මීළඟට මධුවංශිකා ප්‍රේමරත්න ගුරුතුමිය විසින් ඉදිරිපත් කරන නිසදස් කවි අපි ශ්‍රවණය කරමු. आये थमुए मु पुंची पासले सिना पोकुरु यालिपि बिदेन पुंची पेटाव एक रोकोन हरिमलासनाई पुं अपे पुंची पासले एक देख तुन कियन ए बी सी याली गालपन हरिमलासनाई अपे पुंची पासले सुदो सुदट हसरीगेन फेली वलट याली सिटगेन पांसेल पद रकिमु अपे पुंची पासले लमा दिनीय सेमरीमत पुंची ओबत ममत एक गायन में गी पदवेल स्वयं निवसे आयत एवी दवसं यालित अपियोब हमुवीमत एतेक सिनासिं रैकिनु पुंच निवहने अबे पुंच निवहने आरे चेम मधुहंसिका प्रेमरत्न गुरुतुमी प्रेमरत्न गुरुतुमियट बेहेविन स्तुतिवंत वन अतर मीलंगट अनुराधा गुरुतुमिय विसिन इदिरिपत् करनु लबन केटि नाट्य वो मेला में काम नहीं
අනුරාධා ගුරුතුමිය විසින් එවන ලද මේ කෙටි නාට්‍යයට බෙහෙම ස්තුතිවන්ත වන අතර මීළඟට කුමාරිහාමි ගුරුතුමිය විසින් ඉදිරිපත් කරනු ලබන කවි පන්තිය ඉදිරිපත් කිරීමට ආරාධනා කර සිටිනවා. තුවේ පුතේ අද ඔක්තෝබර් 1 වෙනිදා. ලෝක ළමා දිනය වෙනුවෙන් පුංචි කවිපලක් මම ඔබලාට ඉදිරිපත් කරන්නම්. අඹකසින්වල ගෙඩි පිරිලා පාසල්වත්තේ කුරුළු පැටවුගේ ගයමින් සතුටින් නටතේ. නුඹ එනතුරු බලා ඉඳීමි අඹ අත්තේ අපුරු කරන්නට එනු මැන පුංචි මගේ පුතේ. හිමිදිරි පාසල් ගිය පුංචි පැටවුනේ ගෙයි මුල්ලේ කිමදෝ අද මෙසේ තනි වුනේ. වලාකුලින් හැංගි හැංගි නොපෙනී යන්නේ ඉර මාමා තනි වීලා කඳුළු සලන්නේ. අකුරු කරන්නට ඇවිදින් දඟකම් කරලා ගුරු මවගින් අත් පොඩියට පහරක් කාලා පුංචි දුවගේ පුංචි දිලිත් කඳුලින් පිරිලා ඉකි ගැසු පොඩි දඟ මලු අද නිවසේ තනි වෙලා. ආයුබෝවන් ගුඩ් මෝර්නින් මනක් කම් කියා සුරතල් වදනින් කිව්මව කමල කොළු වෙලා. සුදු පිරුවට දැවටු ගවුම් කමිස පොඩි වෙලා කල්පනා කරයි පැටවුන් රසත තනි වෙලා. හිරු කුමරා එබී බලයි නුඹ දෙස බලලා පාට පාට මල් වාගේ සුවඳ පතුරලා. කිදුමේලි දෙසවනෙ හියලි අකුරු කරවලා සිරිලක් මව පුබුදනු මැන සැවම එක්මිලා. අඳුරු අලාවන් අතරේ තරු කැටවීලා හිරු සඳු ලෙස දෙමා පියන් හට වැඳ පුදලා. ගුරු මා පියවරු හට ඔබ කී කරුවීලා නොබේ ළමා ලොව ජය කනු එඩිතර වීලා. නොබේ ළමා ලොව ජය කනු එඩිතර වීලා. ස්තුති. කුමාරිහාමි ගුරුමෑණියන්ට බෙහෙවින් ස්තුතියි. ළමයාගේ අව්‍යාජ චින්තනය පිළිබඳ කියවෙන කෙටි සිනමා පටයක් අපි රස විඳිමු.
සුපුන් පටන් ගන්න. ඊළඟට මේනකා ගුරුතුමිය ඉදිරිපත් කර ලබන නිස්සදස් කවිපෙළ. මෞතුලෙන් වෙන් වෙලා සෙමි පාපොලි තබා අයනු ආයනු කියන්නට පියමැන්නේ නුඹ විදුබිමට නුඹේ දැස් අවතිබු කඳුළු කැට පිහිදලා හරි ආදරේ නුඹ තුරු කරගත්ත මතකද නුඹ පුංචි සන්දියේම सारी पोटे मगे दैटमीन नुब से ए मौसने बिंदाकत अड़ नकट दूरने मण नुबट मगे दरुवील सटम इतन सीट अद तेक्म नुब मगे दरुवे नुब दिन हेम तनकम මානුඹේ පසුපසේ නුඹ පාන දස්කම් දකින් හැම මොහොතකම හදවතට එන සතුට මෙපමණයි කිව නොහැක රුදුරු ව්‍යසනයක අද අපේ මව්බිම ඔබ මෙන්න මාද අද එහි කොටස් කරුවෙක් සියලු බාධක දිනා යලි විගස හමුවන්නේ හැකියාව ලැබේවයි පතමු හැම මොහොතකම පොත්බඩක මහ බරක් නුඹේ හිස මත පැටවිලා නුඹේ බර මා අරන් නුඹ නිදහස් කරන තුරු ඉවසබන් පුතණුවනි නුඹ තලාගත් ඒ සොඳුරු හැම සිහිනයන් එලෙසින්ම ඉටු කරන් නුඹේ දිවියට එළිය දෙන්නට හැකි විගස එනතුරුම පරිස්සම් වී ඉඳින් මගේම ආදර දොන් මේනක පහමුරුතුට ගුරුතුමිය लबन ලස්සන දවසක්. වැඩ පටන් ගන්න නම් නියම දවස. මේ බලන්න. අද මොනවද ඉක්මනටම කරන්න තියෙන වැඩ? හරි, මේකත් ලියලා ඉවරයි. තාත්තා. මම්මට ගිහින් දීලා එන්න. තාත්තා, මේ මොකද්ද මේ? මෙතන තියෙන. මේ බලන්නකෝ. අලුත් තරඟයක්. චීස් චැම්පියන්. අපි යමුකෝ. දවසත් හවස් වුණා. තාත්තයි දුවයි ගිහිලා වුණාම ගෙදරට. අදත් දෙවෙනි දින. කවදාවත් පළවෙනි දින නම් ගන්න බෑ මට. මම හිතන්නේ එපා. අද අපි වෙන විදිහකට හදලා බලමු. ඔයා කියන විදිහට කරමුකෝ. කාලේ ගෙවිලා ගියා. දුව හැමදාම උදව් කරනවා මේ තාත්තට චීස් හදන්න. අලුත් චීස් වර්ගයක් හදන්න මෙයා ගොඩක් මහන්සි වුණා. දුව ටිකෙන් ටික ලොකු වුණා. තාත්තා වයසට ගියා. දුව චීස් හදන්න ගත්තා. තාත්තා වයසට ගියා. තාත්තා මේ තියෙන දැනට මේ චීස් ටික දීලා එන්න. අද තියෙනවා අලුත් තරංගයක්. අපි මේක අරගෙන යමු. මට බෑ දුව. ඒ හැමදාම ওই තරඟයට ගියොත් දෙවනිය විතරයි වෙන්නේ. ඒක නිසා වැඩක් නැහැ ඔකට ගිහිල්ලා. මගේ දුව කොච්චර උත්සාහ කරනවද? එයා අපව. බලමු එයා ගැලුවා කියලා කොහොමද කියලා.
රසේ හැටියට නම් ගොඩක් හොඳයි. දවසත් ගෙවුණා. අලුත් දවසක් උදා වුණා. මේ චීස් පෙට්ටිය උතලා තරඟෙට ගෙනියන්නයි තාත්තා ලෑස්ති වෙන්නේ. සුබෝදාසනක් තාත්තා. තාත්තා. තාත්තා ඔයාට යතුරුමද කුණා. මේ තාත්තා මේ චීස් ටිකත් අරගෙන අලුත් තරඟෙට ගියා. දෙන්නත් එක්ක අලුත් තරඟ නිර්මාණ කරන තැනට ගියා. අලුත් චීස් ටික තමන්ගේ චීස් ටිකත් එක්ක ඉදිරිපත් කරන්නයි ලෑස්තිය. මෙතන අලුත් චීස් වර්ගයක්. අපි බලමු රස කොහමද කියලා. හොඳයි. අපි බලමු. මේ චීස් වර්ගය කොහොමද කියලා. එක නම් ගොඩක් හොඳයි වගේ. කලින් පාර වඩා දියුණුවක් තියෙනවා නේද? මේ පාර වලට පළවෙනි ස්ථානය. හා නේ මගේ දුව ඔයා එක ඇත්තටම හොඳට කරා. තාත්තා අපි පළවෙනි තැන ගත්තා. මගේ ජීවිතේ පළවෙනි තැන ඔයයි. ඔයාට හැමදාම පළවෙනි තැන මගේ දුවේ. එදා ඉන්පස්සේ තාත්තා දුවේ සතුටින් හිටියා. ඒ වගේම හැමදාම හැම තරගයකදීම පළවෙනියා වෙන්න අමතක කරේ නැහැ. ඉතින් දුව පුතේ අපිට මේ කතාවෙන් ගන්න තියෙන ආදර්ශය තමයි හැමදාම දෙවෙනි තැන වුණාට ජීවිතේ අපි කවදාවත් ඒ උත්සාහය අතාරින්න හොඳ නැහැ. අපි පුළුවන් තරම් උත්සාහ කරලා අපේ ජීවිතේ පළවෙනි තැන හදාගන්න අපි පුළුවන් තරම් මහන්සි වෙන්න ඕනේ. හැමදාම අපි ලබා ගන්න දෙවෙනි ස්ථාන තුන්වෙනි ස්ථාන නිසා කවදාවත් අපි අධෛර්යමත් වෙන්න හොඳ නැහැ. ජීවිතේ පළවෙනි තැන ගන්නකම් අපි උත්සාහයෙන් මහන්සි වෙලා ඒ දේ වෙනුවෙන් කැප වුණොත් අපිට කවදාවත් අපේ ජීවිතේ පළවෙනි ස්ථානේ ළඟා කරගන්න කවදාවත් අමාරු වෙන එකක් නැහැ. ඔයාලට මේ පුංචි පණිවිඩය ගෙන අපු මම පල්ලවෙල විද්‍යාලයේ ඔයාලගේ ආදරණීය ඉංග්‍රීසි ගුරුතුමිය කසුනි පබසරා. ඔයාලට සුබම සුබ ලෝක ළමා දිනයක් ප්‍රාර්ථනා කරනවා. අද ලස්සන පබසරා ගුරුතුමියට බෙහෙවින්නි ස්තුති. එසේනම් මීළඟට කාව්‍ය නිර්මාණයක් ඉදිරිපත් කිරීමට අපි සූදානම්. මාගේ මේ ඇරයුම සුජීවා ගුරුතුමියනි ඔබතුමියටයි. කියන්න කවිය. රත්තරන් දරුවනි, සිඟිති මල් කැකුළු ටික නොදැක ඉන්නට බෑ. ආදරේ හැමදාම රත්තරන් දරුවනි. අකුරු පොත් අහිමි වූ වීදිවල මලිත වූ මල් කැකුළු හඬනවා. නෙත් කඳුලින් තෙමින් සමසිතින් සලකමි. රැක ගනිමු ඒ කැකුළු. දුව දරුවන් අපේ දැයේ පණනල ඔබයි. සමසිතින් සලකමින් රැක ගනිමු ඒ කැකුළු. කැකුළු මල් පුබුදුවම ලොව දිනක හැටි සිතමු. නිසිපාර පෙන්වනු යුතුකමක් සේ සිතමු. එය පද්ද පෙළේ ඉදිරිපත් කරන ලැබූ සුජීවා ගුරුතුමියට මෙහෙවි. ස්තුතිවන්ත වන අතර මේ එතුමියගේ තවත් පද්ද පෙළක්. හිරු දෙවියන් උදෑසනම එබී බලන්නේ කුරුළු හඬින් පරිසරයම ගී රස වෙන්නේ. ගස්වල පළබර වී මිහිකත සිපගන්නේ ළමා දිනේ ලොවසාමේ පුබුදු කරන්නේ. පුංචි ළමයි මල් වාගේ සැවම කියනවා. පුංචි සිතට එන සිතුවිලි රටක් වටිනවා. ගුරු දෙගුරුන් නිතර ඔබට ඕදන් දෙනවා. මිනි කැටවන් ඕදන් පෙළ ඔබව රකිනවා. යහගුණ සම ගින්නු වෙනස නිතරම ලැබමු. සැම දිනාම එකමුතු වී අත්තල් බඳිමු. තක්සලාවේ අභිමානය ගැන නිතරම සිතමු. උගත මනා ශිල්පයේ මත රට රැක ගනිමු.
बीएस डीके बंडार गुरुत्वीय सुजीवा गुरुतुमी हाँ बेहेविन स्तुति वनवा मीलांगट लमा काले कुमक संधादे आई कियवेन केटी चित्रपटे ये मंगू है, मंगू अनाथ है लेकिन वो भीख नहीं मांगता। अंकल काम मिलेगा? और क्या चाहिए तेरे को? काम चाहिए। अटक अटक काम दे तने तने दुकान में रख नहीं सकूं मैं। या तो ऑटो ऑटो पुलिस वाले ले जाए, मैंने तुम्हारा आगू तो जा और कटे देख इधर आ। थाली लगा यार, आ बेटे मुझे काम मिलेगा? बेटा तेरे को काम दूंगा ना तो वो बच्चों वाली संस्थाएं आके मेरा ढाबा बंद करा देंगे। बच्चों को काम नहीं मिलता। अरे लगा भाई, बच्चों को काम नहीं मिलता। ये चल चल आगे चल। हाँ आ जाते हैं सुबह सुबह यार दिमाग खराब करने। तेरे को पैसा कब देने का है? डेट मालूम है ना तेरे को? तो अपने को पैसा मांगता ही है। हाँ। जोर से बोल क्या मांगता है तेरे को? काम। काम क्या है तेरा? मंगू। क्या? मंगू। मंगू। जो मैं तेरे को बोलेगा करेगा हैं? करेगा ना पक्का? मना तो नहीं करेगा? आ जा। और बेटा सुनो, बहुत अच्छे से काम करना ठीक है? पूरे भारत में 1.5 करोड़ से ज्यादा मंगू आज भी काम की तलाश कर रहे हैं। क्या आप मंगू को वो काम देंगे जिसका वह हकदार है? लमा काले कुमक ध्यान पिलीवंद इदिरिपत् क्रेम सिनेमा पाटेट बेहन स्तुति अंतन अतर मीलंगट प्रभसरा गुरुतुमी विसिन इदिरिपत् करनु लबन दृश्य काव्य रसमेदि Thank you.
वेटिला नरिनाई दे सायं बाजने वेटिला नरिनाई दे सायं बाजने पाटवरु में वेनस्वी लब सिंह आसने पाटवरु में वेनस्वी लब सिंह आसने रजवी लत्नुगे कट हिंदा मले वेटिला नरिनाई दे सायं बाजने वेटिला नरिनाई दे सायं बाजने दवसद नरी नहीं दे रात्रि काल ये दवसद नरी नहीं दे रात्रि काल ये कंटक मत सोया गिए गम्मान पेते गयक आईने में से कुकुल आमी निंदे हे असलिम तिबुने सायं बाजने कुकुल हामी दहगन नरी नहीं दे नंगे पायली सादिये आपोई वेच्च दे वेटुना नरी नहीं दे सायं बाजने वेटुना नरी नहीं दे सायं बाजने मामाई दें सतुंगे राजा में कले मामाई दें सतुंगे राजा में कले प्रीति को सामते उन्न सिंहासने तमन्ने सियन एक वेला कै गसती होकी होयोगा कै गे सुने मराव मुखिया एवं पित मदत पन्ने इतु की तू कले अपोई वेच्च दे वेटिला नरी नहीं दे सायं बाजने वेटिला नरी नहीं दे सायं बाजने पाटवरुने वेनस्वी लब सिंहासने पाटवरुने वेनस्वी लब सिंहासने रजवी लत्नुगे कट हिंदा मले वेटिला नरी नहीं दे सायं बाजने सायं बाजने सायं बाजने පලන්සෝරිය ගුරුතුමිය විසින් ඉදිරිපත් කරන ළමා කාව්‍ය අපි රස විඳිමු. මේක කියන්න දුවේ පුතේ නොහඳුනන අය ඇසුරු නොකර හඳුනන අය හොඳින් දැන ඇසුරු කරමු කිසිවකුගේ බසට බසකට රැවටි නොයා මෝපිය බසගෙන රිසිසේ තනමු මංපෙත් ජයතැඹ කරා පිපුණු මල් අතර සිනාවෙන පුංචි මල් ළමුන් තුටු කරයි අපහදවන් ඔවුන්ගේ සොඳුරු ළමාලොව සුරකෙමු අපි සැවම එක්ව එයයි වටිනා මෙහෙවර වැඩිහිටියන් වන අප සතුව හසරල් මවන මල්ලැනි දිලෙන දඟ වැඩ කරන ළමයි තුටිනා සිහින මවන සතුටෙන් රඟන ගුරුසිට සනසා ශිල්ප දක්වන දිරියෙන් සරසා නැන ගුණ වඩන ඔවදන් පිළිපැදලා ලොව ජය ලබන පලම් සූර්ය ගුරුතුමිය ළමා කාව්‍යවල ඉදිරිපත් කරන ලැබූ පලන්සූරිය ගුරුතුමියට බෙහෙවින් ස්තුතිවන්ත වන අතර මීළඟට පවසරා ගුරුතුමිය විසින් ඉදිරිපත් කරන ලබන ගීතයක්. මෙම ගීතයේ මුල් ගායනය සුනිල් එදිරිසිංහයන්.
බදුල්ල පල්ලවල විදුහලේ සියලුම දුවදරුවන්ට ලෝක ළමා දිනය වෙනුවෙන් උණුසුම් සුභපැතුම්. කසුණු පබසරා ගුරුතුමියගේ ඇරයුමින් ගීතය ගායනා කරන මම මහේස්වීර සූරිය. සර මංගිය පාසල ඇරිලා පුංචි පැටව් පෙරහැරෙනවා හේ විසි කහාගෙන හුහඬ දීගෙන ලන්ද පුරා දුව පැනහිනවා මේ දරු දැරියන් නොදුටුව දෑසින් එක දරුවෙක් තනි වී එනවා කොල සෙලවී ඔහු දෙස බැලුවා බිම්මල් හිනැහි හිසවැනුවා ඒ දඬු මංකඩ තිත්ත පැටවුරැල ඔහුගේ සුවඳට ඉව කෙරුවා මේ විසිතුරු හැර කොතැනක යන්නද පුන්ති දෙපා එක තැන රැඳුනා පිපිලා දොඹ ගහ මුදුනේ නෙළුම් රටාවකි තනගොල්ලේ නීල කොබේරල පේලිස දීහිඳ මුතු ඇහිඳි මදටිය කාලේ ගිනි මන්දහනේ කුස ගිනි නොතැනී තාමත් ඔහු මේ වන නිල්ලේ පොත්පිතු අතරේ නොරැදෙන දැසේ වනවදුලේ අසිරිය දකිනා ගම්දරුවන් මැද මේතරු පැටියා මගේ නෙතට කඳුලක් නැගුවා ඔහුට මුවාවී පාසල් යන්නේ මාදෛනිකමට මට සිතුනා බදුල් පබසරා ගුරුතුමියගේ ඇරයුමින් ගීතය ගායනා කළ මහේෂ් මහතාට බෙහෙවින්ම ස්තුතිවන්ත වන අතර මීළඟට තාත්තා යනු කවුද යන අතිශය සංවේදී සිනමාපටය නරඹමු.
චිත්‍රපටය නැරඹූ ඔබ සිය දෙනාටම බෙහෙවින් ස්තුතියි. මීළඟට හාලියල ජාතික පාසලේ ආචාර්ය පූජ්‍ය තලා කුඹුරේ සීල ප්‍රභ හිමියන් විසින් ඉදිරිපත් කරන නිසඳස් කවි සඳහා අපි යොමු වෙමු. සිනා වෙන ඩෙස් බවකෝ පන්තියම පාළුයි අදත් නැහැ ළමයි ටික පරිසරම යගොළුයි හඬක් නැති හේින් එක පාසලම නිහඬයි කෙනෙක් නැත සසර දිග මුළු හිතම එකඹිඳි කියන්නේ නැත කිසිවෙකුට ළමයින් ආදාට නම් බර හුඟක් මන් කර්මතේ නමුදු ඒ සිනා හඬ සිත් පිනයි හැමවරේ සිනාසී මේ සිතම ගොළු කරන් සැමදිනේ බලයි මග නිරතුරුවම උන් එතැයි මග දිගේ මගේ කරපිට ඉඳන් සිප් සයුර පිහිනලා එගෝඩ ගිය ගණන නම් නෑ මතකේ පිහිටලා මේ වසරේ විටින් විට ආලමුන් මැලි වෙලා ඇති අයුරු ගුරු දෙනත වරක් මට පැවසුවා හීන හිමි මමත් අඬන්නට බැරි නිසා විකසින් දරුවනේ වරේ අප සොයාලා නුඹ නැතිව පාළු වුණ පාසලම සරසලා සිප් සයුරේ දුර යන්න එන්න ඉක්මන් වෙලා හරියල ජාතික පාසලේ සේවයේ නියුතු තලා කුමලේ සීල ප්‍රම හිමි නිසදස් කයිපල ඉදිරිපත් කරන ලැබූ හාලිය ජාතික පාසලේ සේවයේ නියුතු සීලප්‍රභ හිමි වෙනුවෙන් নমස්කාර පූර්වක ස්තුතිය පුද කර සිටිනවා. මීළඟට මදූෂ සොයුරිය විසින් ඉදිරිපත් කරන ලබන ගීතය. මෙහි මුල් ගායනය කරුණාරත්න දියුල්ගනේ මහත්මයා විසින්. මදෝසි සවුන්ඩ් එක ඉස්සෙල්ලා ෂෙයා කරන්න ට්‍රැක් එක සවුන්ඩ් එක ෂෙයා කරන්න ඉස්සෙල්ලා ෂෙයාර් ස්ක්‍රීන් ගිහිල්ලා ඔයාගේ ට්‍රැක් එක ප්ලේ කරලා තියෙනවා කියන එක පෙනෙයි. එතකොට ඒ වින්ඩෝ එකේ සවුන්ඩ් ෂෙයා කියන එකට ටික් එකක් දාලා ෂෙයා කරන්න.
තාම සවුන්ඩ් ට්‍රැක් එක ෂෙයා කළනේ. ඔයා ඉස්සෙල්ලා ට්‍රැක් එක ප්ලේ කරන්න ප්ලේයර් එක. ඊට පස්සේ ෂෙයා ස්ක්‍රීන් යන්න. ෂෙයා ස්ක්‍රීන් ගිහිල්ලා වින්ඩෝ එකක් එයි. ඒක ඔයාගේ අර වින්ඩෝ එක වැටේ ප්ලේයර් එක. ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ෂෙයා සවුන්ඩ් කියලා තියෙනවා. ඒක ක්ලික් කරන්න. ඒකල ෂෙයා කරන්න. සවුන්ඩ් ට්‍රැක් එක. එම ගීතය ගායනා කළ මාගේ සොහිරියට බෙහෙන් ස්තුතියි. 2021 ලෝක ළමා දින වැඩසටහන අවසානයේ ප්‍රථම වැඩසටහනේ සමාප්තිය පිළිබඳව කතාවක් ඉදිරිපත් කිරීමට මේ ඇරයුම පළවෙනි විද්‍යාලයේ ගෞරවනීය ස්වාමින් වහන්සේටයි. මගේ කතාව ඉදිරිපත් කිරීමට කලින් මම කැමති අපේ ළමයින්ගේ කාගේ හරි අදහසක් දැනගන්න කවුරු හරි මයික් එක අන්මියුට් කරලා පොඩි අදහසක් ඉදිරිපත් කරන්න. එහෙම අදහසක් නැත්තම් මම දැක්ක අපේ නියෝජ්‍ය විදුහල්පතිතුමත් ඉන්නවා. මම කැමති පොඩි අදහසක් වචන කීපයක් හරි මේ අවස්ථාවේ කතා කරනවාට. රංජිත් සර් මේ වැඩසටහන පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරා නම් මම දැන් ඒක හොඳයි කියලා. සවිනාස ඇහුන්න මේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් අවසරයි. ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වෙන අපේ විදුහල්පතිතුමිය ඇතුළු ආචාර්ය මණ්ඩලයේ වගේම දුවා දරුවන් දෙමාපියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. ඇත්තටම මේ වැඩසටහන මාගදී වැඩිදිත්තානට සම්බන්ධයෙන් ලැබුණේ විශේෂ වැඩසටහනක් තිබුණා මේ කලාප අධ්‍යාපන කාර්යාලයේ මේ රැස්වීමක් ඒකට සම්බන්ධ වෙන්න සිද්ධ වුණා. ඇත්තටම අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ ඇතුළු ස්වාමීන් වහන්සේ මේකට මුල් වෙලා එකතු කරගෙන තිබිච්ච ගොඩාක් වැඩසටහන් සම්බන්ධ කරගෙන ලස්සන වැඩසටහනක් ළමයින් වෙනුවෙන් ළමයින් මේ වැඩසටහන් එහෙම නැත්නම් ළමයින් ගෙදරට වෙලා දැන් කාලයක් මාස ගණනාවක් ඔවුන් පසු වෙනවා. ඔවුන් සඳහා ඔවුන්ගේ ඉදිරි අනාගතය සාර්ථක කරගන්න අවශ්‍ය කරුණු කාරණා ගොඩක් එකතු කරලා කරපු ලස්සන වැඩසටහනක් බෙහෙවින්ම ගෞරවනීය ස්වාමීන් වහන්සේටත් ඒ වගේම සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙනවා මේ වගේ වැඩසටහනක් දෙන්න සම්බන්ධයෙන්. හැම දිනකටම ස්තුතියි. හරි, එහෙමනම් අපේ දරුවෝ අදහස් ඉදිරිපත් නොකරන නිසා මම මේ අදහස ගැන අපි කාලවකවාන පිළිබඳ අපේ මැඩම් අදහස් ඉදිරිපත් කළා මොන වගේ වාතාවරණයකද ඉන්නේ කියලා. ඒ කුමන තත්ත්වයක ඇත්තටම අපි හිටියත් අපේ විදුහල්පතිතුමිය ප්‍රකාශ කළ ආකාරයටම වසරකට එක වතාවයි තමයි අපිට මේ වගේ අවස්ථාවන් එන්නේ. ඉතින් අපේ ලැබෙන නොලැබෙන දේවල් කුමක් වුවත්
ගුරුවරු විදිහට අපි යලිත් ගිහිල්ලා ඒ අපි උගන්වන දරුවන්ගේ මූණ අපි දකින්නට ඕනේ. ඉතින් මේ අවුරුද්දේ මගහැරෙන්නේදී ඊළඟ අවුරුද්ද අපිට කරන්න බෑ. ඒ වගේ අපි ගොඩක් දේවල් මගහැරෙනවා. මේක 100%ක් සාර්ථක කාර්යයක් නෙවෙයි. මොකද අපේ සීලු මුලම අපිට සම්බන්ධ කරගන්න බෑ. නමුත් ඉතින් අපි මොකුත්ම නොකර ඉන්නවට වඩා මේ වෙලාව හවස් වරුව මේ යොදාගෙන මේ කාර්යයට අපි සම්බන්ධ වෙනවා. ඒක සම්බන්ධ වූ සීලුම දෙනාට විශේෂයෙන්ම මේ වැඩසටහන් ඉදිරිපත් කිරීම සඳහා ඇත්තටම ලොකු සහයෝගයක් අපේ ආචාර්ය මණ්ඩලයේ හිතවත් ගුරුවරු ලබා දුන්නා. ඒ අතර විශේෂයෙන්ම අපේ අනුරාධ ටීචර්, පබසරා ටීචර්, එතකොට අපේ සංගීත ටීචර් ඇතුළු තවත් නම් සඳහන් කළා කලින්. ඉතින් ඒ සියලුම දෙනාට බෙහෙවින් ස්තුතිවන්තනේ. ඊටත් පෙර විශේෂයෙන්ම අපේ විදුහල්පතිතුමිය අසනීප තත්ත්වයෙන් ඉන්නවා කියලා මම දන්නවා. ඉතින් එතුමිය කුමන තත්ත්වයක් යටතේ හිටියත් තමන්ගෙන් විය යුතු කාර්ය නොපිරිහෙලා ඉටු කිරීම වෙනුවෙන් විශේෂයෙන්ම මේකට කිසිම කියන උදව්ව මොකද්ද වෙන්න ඕන කියන එක හෙව්ව මිසක් ඇයි මේක කරන්න අපි වගේ තත්ත්වයක ඉන්නවද කියන කාරණාව කළේ නැහැ. එතුමිය හැමදාමත් දරුවන් ගැන හිතන, ඒ වගේම අවසාන මොහොත පවා දරුවන්ට යමක් කළ යුතුයි කියන අරමුණක ඉන්න විදුහල්පතිතුමියක් විදිහට ඉතින් ඒක බොහොම අගය කරනවා. ඒ වගේම මේ අවස්ථාවට නොඑක ආකාරයෙන් සම්බන්ධ වුණු සහයෝගය දක්වන අපේ හිතවත් ආචාර්ය මණ්ඩලයේ සියලුම ගුරුවරුන්ට, අපේ නියෝජ්‍ය විද්‍යාලතුමා ඇතුළු සියලුම දෙනාට වැඩසටහන් ඉදිරිපත් කළ නොකළ ඒ ඉදිරිපත් කිරීම හෝ නොකිරීම ඔබේ අභිමතය, අපට විවේචනය කිරීමට අයිතියක් නැහැ. හිත ඇති කෙනා කළ යුතු දේ කරනවා, නැති කෙනා කොහොම කිව්වත් ඒ දේ කරන්නේ නැහැ. ඒකේ විචාර විවේචන ඔබට බාරයි. සියලුම දෙනාට තුමන් ආශිර්වාදයේ ප්‍රාර්ථනා කරමින්, ඒ වගේම දරුවන් විදියට ඔබ ගෙදර හිටියට ඔබෙත් එක්ක ගුරුවරු අමනාපකම් එකට නෙවෙයි මේ වගේ තත්ත්වයක ඉන්නේ. විශේෂයෙන්ම ඒ තත්ත්වයක ඔබට නොඑක ආකාරයෙන් අහන්න දකින්න ලැබිලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබ ඔබේ අධ්‍යාපන කටයුතු වල නිරන්තර නිරත වෙන්න ඕනේ. ඔබ දැක්ක මේකේ කෙටි චිත්‍රපට වගේ දේවල් තිබුණා. ඉතින් ඒ දේවල් වලින් කිව්වේ දරුවෙක් මොන වගේ දෙයක්ද කරන්න ඕනේ, දරුවෝ කියන මොන වගේ අව්‍යාජ චින්තනයක් තියෙන පිරිසක් විය යුතුද. ඉතින් ඒක නිසා ඔබට ඔබ ඔබේ අනාගතය සකස් කරගන්නට ඕනේ. ඒ නිසා ඔබ මොන දේ වුණත් නිර්මාණශීලීව ෆොටෝ එකක් ගන්න, ෆොටෝ ටිකක් කරලා වීඩියෝ එකක් හදන්න, කෙටි චිත්‍රපටයක් හදන්න, මේ වගේ නොයෙක් දේවල් නිර්මාණශීලී දේවල් ඔබට කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔබට තව තවත් මේ නිවාඩු කාලය, විශේෂයෙන්ම මේ කාල පරාජය විවිධාකාරයේ දේවල් අත්දැක බැලීම් පරේක්ෂණ ආදී දේවල් කරන්නට ඔබට හැකියාව ශක්තිය ලැබේවා. ඔබේ අනාගත ජය ගැනීම වෙනුවෙන් අපට කළ හැකි හැම දෙයක්ම අපි කරනවා. එහෙනම් සියලුම දෙනාට තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අපේ විදුහල්පතිතුමියටත් නිදුක් නිරෝගී ජීවිතයක් ඒ වගේම අපේක්ෂා කරමින් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. අපි කවුරුත් අපේ අවසාන වැඩසටහන හා එකතු වෙමු.
jitten jitten gaji jitten da takata dom ta dom ta takata dom ta dom ta romita takata dom ta dom ta 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 takata dom ta dom ta dumi tele na papala le di di dosi kagana kalle mo devi kasunru ese sihi indale le di di nuvatalum kanasithi hire මට කියන්නව දුනා මේ ඇනවුසින් කරපු අපේ ඒ ආදි ශිෂ්‍යෝත් සහ අපේ සංගීත ටීචර්ගේ දුවට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මොකද අද අවශ්‍ය තමයි මම ඒ කට්ටියට කිව්වේ මට කවුරු සම්බන්ධ කරගන්න බැරි වුණ නිසා මම ලෝක ලම්මා දින ලෝක වැඩි දින සමරුම සංවිධානය කරන ලබන අපේ ගෞරවනීය ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාර පූර්ව ස්තුතිය උද කරන අතර මේ සදහා සහභාගී වුණු ගරු විදුහල්පතිතුමියටත් නියෝජ්‍ය විදුහල්පතිතුමාටත් ගුරු මෑණිවරුන්ටත් ගුරු පියවරුන්ටත් සහෝදර ඔබ සමටත් මේ සදහා සහභාගී වුණු දෙමාපියන්ටත් බෙහෙවින් ස්තුතිවන්ත වන අතර සියලු දෙනාට නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමින් අපගේ වැඩසටහනම ඉන් සතුටුම බොහොම ස්තුතියි. Thank you.